අපි මේ තත්ත්වයේ ඉන්නේ ඇයි කියලා කවුරු හරි අහනව නම් බොහෝ දෙනෙක් මේ ආසන්න හේතුවක් හේතු වලින් විග්‍රහ කරන්න යන නිසා හැමදාම ඉතිහාසයේ පුරා එන සත්‍ය යටපත් වෙනවා. ඔබ දන්නවා යහපාලන ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුළ ඉතිහාසයේ වැඩිම ණය බර ප්‍රමාණයක් ගත්තා. අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. ඒක මේ සභාවටවත් රටටවත් තවදුරටත් රහසක් නොවේ. අද ආර්ථිකය හදන්න අදහස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා කියලා අමතක වෙලා වගේ කතා කරනවා. හැබැයි වගකීම අරගෙන කරන්න කිව්වම බෑ කියන. ඒ අය කැමති ප්‍රශ්න විචාරය කරන ජනප්‍රිය පැත්තේ ඉඳගෙන හැමදාම වීරයෝ වගේ ඉන්න. ඒ ජනතාවට අපි මතක් කරනවා අපිට ඒ වගේ වීරත්වයකින් වැඩක් නැහැ. ප්‍රශ්න අභියෝගවලත් ඒවට මුහුණ දෙන එක තමයි අපේ ප්‍රතිපත්ති. ඒ නිසා අපි මේ මොහොතේ කියලා ජනතාව අත්හැරලා පැනලා ගියේ නැහැ. එමේ යන්නේත් දැන්. අපි රට බාරගත්තේ මම කලින් කිව්වා වගේ මහා ණය කොන්දරාවක් එක්ක. එහෙම අරගෙන අද වෙනකන් අපි දුෂ්කරතා මැද රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහාය දීලා තියෙනවා. ඉදිරියටත් ඒකේ වෙනසක් වෙන්නේ නැති බව මම ගරු සභාවට මතක් කරන්න කැමතියි. මේක ලේසි වැඩක් නොවේ. පාස්කු ප්‍රහාරය කොවිඩ් වගේ දේවල් අපි ඉතා අසීරුවෙන් කළමනාකරණය කරගත්තා. තවමත් ඒ සමග ඇති වුණු බොහෝ දේවල් නිවැරදි කරමින් අපි ඉදිරියට ඇවිත් තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, එහෙත් සමහර අවස්ථාවල ජනතාව මත ඒ පීඩනය වැටුණා. ඉවසන්න කිව්වට ජනතාව තමන්ගේ ප්‍රශ්නයක ඉදිරියට එන එක ආම්බුවක් නොවේ. හැබැයි ඇතැම් මත ඒක තමයි ගරු කතානායකතුමනි ඔවුන්ගේ දේශපාලන වාසියට හරවගත්තේ. ඒ නිසා මේවට කවදාවත් ජනතාවට දොස් කියන්න එපා. ඇතැම් තීන්දු වැරදි. ඒ වැරදි තීන්දු ගැන කතා කරලා පළක් නැහැ. අපි වැරදි දැන් නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. දැන් බලන්න කනගාටුයි මොන තත්ත්වයේ යටතේ වුණත් එදිනෙදා රජයේ ආදායම් වියදම් පියවා ගන්න බැරි වෙන කොට ඒ රජයන් ණය ගන්නවා. එහෙම ගන්න ණය තව දවසක් දී රටේ අස්ථාවර බවට හේතු වෙනවා. ඒ නිසා ආණ්ඩු මාරු වුණා කියලා රජයට ණය කියලා මාරු වෙන ණය තියලා මාරු වෙන්න වෙන්නේ බෑ. ඒ නිසා අපි දැන් කළ යුතුත් වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරමින් රජයේ අයවැයන්ගේ අඩු කර ගැනීම. ඒ සඳහා රාජ්‍ය ආදායම ඉහළ දැමිය යුතුයි. පාඩු ලබන ආයතන ලාභ තත්ත්වයක්ටපත් කර ගනිමින් කාර්යක්ෂම විදේශ විනිමය යැපීම ඉපෙයීම හැකි ආර්ථික ප්‍රතිසංස්කරණයක් කළ යුතුයි. මේ අවස්ථාවේ ඒ වගේ අවස්ථාවක විශේෂයෙන් අපනයන ආදායම අපට නිසි පරිදි ලැබෙනවාද කියලා ඔයාලා බලන්න ඕන. ඒ සඳහා වගකීම යුතු ආයතන ඊට ක්‍රියාත්මක වීමයි වැදගත් වන්නේ. සන්තියන්ත ඉංග්‍රීසි පුවත්පතක පසුගියදා මේ සම්බන්ධයෙන් විශාල එළිදරව්වක් කර තිබුණා. සාමාන්‍ය පිළිගන්නේ අපනයන සිදුවෙන දින 180කින් ඊට අදාළ මුදල් ලංකාවට ප්‍රේෂණය විය යුතුයි කියලා. හැබැයි ඒ වගේ රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වගේ දේවල් මගහරවන්න රජය වහපියවර ගත යුතුයි. ඒ වගේම මහ බැංකුවේ දැනට සිදුවන ඒවායේ අධීක්ෂණ පද්ධතිය තවදුරටත් කාර්යක්ෂම කළ යුතුයි. රේගු පද්ධතියට යොමු කරන අපනයන අංක දත්ත මහ බැංකුවට යොමු වන අපනයන අපේක්ෂණ සමග පරීක්ෂාවට ලක්විය යුතුයි. කරු කතානායකතුමනි, හැමදේම එක්ක අපනයන අදහද අපනයන ආදායම් වැඩි කර ගැනීම දේශීය අපනයනකරුවන් දිරිගැන්වීමත් අවශ්‍යයි. අපනයන ආදායම් රටට ගෙන එමින් ඕන් කරන ජාතික මෙහෙවරත් අපි මේ අවස්ථාවේ අගය කළ යුතුයි. මේ විතරක් නොවේ, රට මුහුණ පා ඇති මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ඒ අපනයන ආදායම් විදෙස් ගිණුම්වලට තබා නොගෙන අපේ රට ඇතුළට ගේන්න කියලා මම උන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. කළු කතා නැගතුමනි, සමාජ ආරක්ෂණය තහවුරු වන අපනයන මූලික කරගත් තරඟකාරී ආර්ථිකය පරිසරීත ගාමීන් නීල හරිත ආර්ථිකය වගේම ඩිජිටල් ආර්ථිකයත් අපි මීට පෙර ක්‍රියාවට නැංගුවා. එම වැඩපිළිවෙල මෙවර අයවැයෙන් නැවත තහවුරු කිරීමට රටේ අනාගතය වෙනුවෙන් තබූ සුභවාදී පියවරක් විදිහටයි අපි දකින්නේ. එදා 20 20 දී මුදල් අමාත්‍යවරයා වශයෙන් අපි පුල් කරපු විද්‍යුත් රාජ්‍ය සම්පුර ප්‍රසම්බන්ධන ක්‍රමය EGP අද රාජ්‍ය ආයතන 200කට අධික සංඛ්‍යාවක භාවිතා කරනවා. මේ ක්‍රමයෙන් රාජ්‍ය සම්පාදන ක්‍රියාවලිය අද වන විට විනිවිද හා වේගවත් ක්‍රියාවලියක් බවට පත්ව දීම සතුටට කරුණා.
ටෙන්ඩර් දැන්වීමේ සිට හංසිතබීම හැගීම සහ ප්‍රධානය කිරීම දක්වා රජයේ ප්‍රතිපාදන ක්‍රියාවලියේ සම්පූර්ණ චක්‍රය අන්තර්ජාලය හරහා ගෙනීම සඳහා මුදල් අමාත්‍යාංශය දැන් EGP පද්ධතියේ දෙවැනි අනුවාදය හඳුන්වා දීමට සූදානම්. ඒ ක්‍රමය ක්‍රියාත්මක කරන එක කඩ්‍යම් කරන්න කියලා මා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයක් මේ රටේ පහසුවෙන් දියුණු කළ හැකි කර්මාන්තයක්. අපි කාලයක් තිස්සේ එය හඳුනාගෙන ඉදිරියට ආවා. ඒත් ඇතැම් ව්‍යාපෘති අතර මඟ නැවතිලා ඒවා නැවත ඉදිරියට අරගෙන වෘදාංග සමාගම් වගේ ඒවා දිරිමත් කරලා දේශීය වශයෙන් පවා තිබෙන වෘදාංග කාර්යභාරයන් ඔවුන්ට පවරන්න ප්‍රමුඛත්වය ගන්න කියලා අපි යෝජනා කරනවා. තරු කතා නැහැ ගිතුමනි. අපි දන්නවා අයවැය ඉදිරිපත් වුණා කියලා ජනතාවගේ ප්‍රශ්න කරයෙන් නිමකින් නෑ. අපි සාකච්ඡා කළ යුත්තේ ජනතාව මත වැටෙන ඒ ජීවන බර අවම කරන වැඩපිළිවෙලක් ගැනයි. එහෙම නැතුව අයවැය ආවා ඒක විවේචනය කරලා කරා කියලා එහෙම නැත්නම් ජනතාව උසි ගැන්නුවා කියලා මම දන්න තරමින් රටට හෝ ජනතාවට සිදුවන සෙතක් නෑ. අද ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් නිර්මාණය වුණු ජනතාවක් ඉන්නවා. එවැනි අඩු ආදායම් ලබන පිරිස ආරක්ෂා කිරීම වෙනුවෙන් අයවැයෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඔවුන්ට තවදුරටත් සුරක්ෂිත කරන්න අපි විසින් සමාජ ආරක්ෂණ දලක් එළිය යුතුයි. ඒක රටේ හැම පක්ෂයකම ප්‍රමුඛ අරමුණු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එමෙ නැතුව ඔවුන්ගේ දුක කඳුල ආවේගය තවදුරටත් රටේ දේශපාලන මෙවලමක් විය යුතු නැහැ. ඒ නිසා දිළිඳු අවදානම් මට්ටමේ ඉහළ ඉන්න ජනතාව වෙනුවෙන් අයවැයෙන් වැලකී යුතු මුදලක් වෙන්ව තිබීම සාධනීය තත්ත්වයක් වුණත් අපි ඔවුන් ගැන තවදුරටත් හොයා බලන්න ඕන. ඒ වගේම කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් හොඳ තල්ලුවක් දීලා තියෙනවා. කෘෂිකර්මාන්තයේදී අපි කොවින්ගේ ප්‍රශ්නවලට ඔවුන්කම් දීලා මේ ගමන යනවා නම් මේ රටේ කෘෂිකර්මක නවෝදයක් වෙනුවෙන් අපට බොහෝ දේ කළ හැකිව තියෙනවා. ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, රාජ්‍ය ආයතන කීපයක් ව්‍යුහගත කිරීම ගැන අයවැය අවධානය යොමු කරතු වෙනවා. ඒ අතර ලාභ ලබන රාජ්‍ය ආයතන තියෙනවා. ඒ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලැබීමේ තැනට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම තමයි අප මුලින් කළ යුතු ඇත් වන්නේ. එනිසා මොන ආර්ථික අභියෝගයක් යටතේ වුණත් අපේ රටේ සම්පත් විකුණන එක අපේ ප්‍රතිපත්තිය නොවන බව මා අදත් ඔබට සිහිපත් කරන්නට කැමැතියි. නියෝජ්‍ය කතා නායකතුමනි, සංචාර කර්මාන්තය කෙරෙහි වගේම තරුණ ප්‍රජාව නගා සිටුවීමටත් අවශ්‍ය යෝජනා මෙවර අයවැය තුළ අන්තර්ගතයි. ඒගේම වගේම තමයි අධ්‍යාපනය ආරක්ෂාව කෙරෙහිත් ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා. හැම පාසලකම දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීමට කරන ප්‍රතිසංස්කරණයන් ඉතා වැදගත්. හැබැයි දරුවන්ගේ පතපොත ගන්න යන වියදම් අඩු කරන්න ඕන. දරුවෝ කියන්නේ අපේ අනාගතය. දැන් සමහරු අහනවා ආරක්ෂාවට මෙච්චර වෙන් කරලා ඇයි අඩු කරන්න තිබුණානේ කියලා. ඒ අයට මම කියන්න ඕනේ රටේ ආරක්ෂාව තමයි හැම අදයකටම බලපාන්නේ. රටේ ආර්ථිකයේ බැදිලා තියෙන්නේ ආරක්ෂාව එක්කයි. ඒ නිසා නිදහස් සෞඛ්‍ය තහවුරු කරන ගමන් රටේ පවතින තත්ත්වය එක්ක ඉදිරියට යන්න නම් ඇතැම් වෙනස්කම් කරන්න අවශ්‍යයි. පැ විශාල වශයෙන් ජනතාවගේ බොහෝ බෙහෙත්තේත් වියදම් ඉල නොයවා පවත්තා ගන්න ගන්න එක අත්‍යවශ්‍යයි. පුළුවන් තරම් දේශීය බෙහෙත් නිෂ්පාදනය ඉහළ දැමීම ගැන අප සැලිකලමත් යුතුයි. ගරු ජාතා නායකතුමනි, ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වුණාම මූලිකවම රටේ ජාතික ආරක්ෂාව සංවර්ධනය හා සමාජ සුභසාධනය කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. ඇතමෙක් මේ එකක් හරි දෙකක් හරි කරලාට අපි නම් හැමදාම මේ හැමදේම ගැන අවධානය යොමු කළා. අපි බොහෝ දුෂ්කරතා කාලවල කාලවකවානුවල වුණත් ජනතාව වෙනුවෙන් ඒ වගකීම ඉටු කරනු ලැබුවා. එදා වගේම කිසි සැකයක් නැතුව හෙටත් අපි ඒ වගකීම ඉටු කරනවා. රුගතා නැගතුමනි, මේ දේත් කියන්න ඕන.
පසුගිය කාලයේ මේ රටේ අර්බුද උත්සන්න කරන්න උදව් කරනපු අය කවුද කියලා ජනතාවට නිරාවරණය වෙලා ඉවරයි. තවත් බොහෝ දේ ජනතාව ඉදිරියේදී දැනගන්න ලැබේවි. මම කියන්න අවශ්‍ය නැහැ. අපේ රටට නැගිටින්න අවස්ථාවක් නොදෙන දේශීය විදේශීය බලවේග තාමත් ක්‍රියාත්මකයි. පෞගිය කාලයේ අත්දැකීම් වලින් ජනතාව හොඳින් මේ බව තේරුම් ගත්තා. සමාජ මාධ්‍ය ඇසුරු කරන බොහෝ දෙනා මේ ගැන දැන් දන්නවා. හැබැයි ඔවුන්ට ලැජ්ජාවක් නැහැ. ඔවුන් අදත් කල්පනා කරන්නේ අපි ආපහු වටන්නේ කොහොමද කියලා. ඒ නිසා පක්ෂපාතවලට බෙදිලා ගාමරා ගන්නේ නැතුව අපට අවශ්‍ය වෙන්නේ ආණ්ඩු මාරුණාට නොවෙනස් වෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් මේ රටට හදා ගැනීම. ඒකට ભેද පැත්තකින් තියලා අපි හැමෝම එක්වන්න ඕමනයි කියලා මම විශ්වාස කරනවා. එහෙම නැතුව අරයා වැරදි මෙයා වැරදි කිය කියා ඉඳලා අන්තිමට ජනතාවට ඉතුරු වෙන්නේ ප්‍රතිපත්තියක් නැති රටක් විතරයි. අපි ඒ ක්‍රමයට තිත තියමු. ගරු කතානායකතුමනි, මම මේ ටික මතක් කළේ උදේශපාලනික වශයෙන් අපේ රටට තිබෙන වැදගත්කම ලෝකයා හැම රටකම දැනෙන බව කියන්නයි. ඒ නිසා අපේ රටට මෙතරම් ජාත්‍යන්තර අතපෙවීම් වැඩි වෙලා තියෙනවා. ඒ අයගේ රූකඩ තමයි පසුගිය කාලේ නැටුනේ. හැවස ඒ අය සංවිධානාත්මකවයි මේ රටේ ආර්ථික වැටුවේ. මේදී අපේ රටේ ඉතිහාසයේ අවස්ථා දෙකකදී සිදු වෙලා තියෙනවා. අපේ රටේ ආර්ථිකයට වෙන්න තියෙන ලොකුම විනාශකලේ අයයි. රටේ ආර්ථිකයේ ඉහළට යන හැම අවස්ථාවකදීම මෙවැනි දේවල් සිදු වුණා. දැනුත් දේ සිදු වෙනවා. බලන්න දැන් සංචාරකින් මේ රටට එන්න පටන් ගත්තා විතරයි තේරුමක් නැති විදිහට ඇතම බොහෝ විරෝධතා ඇති කරන්න ගත්තා. සමහරුන්ට ඒ වායේදී ඌ කියනවා. ඉතින් ජනතාවට කියන දේ මොකද්ද කියලවත් එයට තේරෙන්නේ නැහැ. ලුගතානයි මාස කිහිපයකට කලින් තිබුණු රට සහ වර්තමානය අතර වෙනස ජනතාවට දැනෙනවා. ඇතමෙක් මේ වෙනස දේශපාලනයේ නැවත රත් කරන්න වෙහෙසෙනවා. අපි ඒකට එකතු වෙලා රටේ අභියෝගය ජයගෙන ඉදිරියට යා යුතුයයි ඔවුන් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ අපේක්ෂා සියල්ල මෙවර අයවැයෙන් එකවර නියෝජනය නොවුණත් මෙම පාය මාර්ගික වැඩපිළිවෙල රටේ සියලු ජනතාවගේ අනාගතය වෙනුවෙන් තිබූ යෝධ පියවරක් වුණු ඇතැකීම අපේ ප්‍රාර්ථනාව බව ඔබ සැමට සිහිපත් කරන්නට කැ